අයිබෝන් ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම දිනෝෂි දීරසිංහ ප්‍රථමයෙන් නවදහනේ දවසේ උණුසුම් පුවත් සිරස්සල වෙත ශ්‍රී ලංකා පිලිපීන ජනාධිපතිවරුන් අතර සාකච්ඡා ගිවිසුම් 6කටත් අත්සන් සිංහ රාජය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කරන කතා බොරු නෑ ඒක බොරුවක් එහෙම වෙන්න කිසිම හේතුවක් නැහැ අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙනසූ ත්‍රස්තීන්ට වසර 10ක සිරදඬුවම් නව වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම හෙට පිලිපීනයේ සිව්දින රාජ්‍ය සංචාරක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිලිපින ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව අද පස්වරුවේ සිදු වුණා. එහිදී දෙරට අතර ආර්ථික සහ වෙළඳ සම්බන්දතා නව ශේත්‍ර ඔස්සේ යලි පණ ගැන්වීම සඳහා ආර්ථික කවුන්සලයක් පිහිටුවා ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකින්ගේ අවධානය යොමු තිබෙනවා. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ තවදුරටත් තහවුරු කරමින් අද පිලිපින රාජ්‍ය සංචාරය ආරම්භ වුණා. මේ රාජ්‍ය සංචාරයේ තුලදී ජනාධිපතිතුමා සහ ජනාධිපතිතුමාගේ දූත පිරිස ගිවිසුම් කිහිපයකට ලැබුණා. ඒ අධ්‍යාපන කෘෂිකාර්මික සහ සංචාරක කර්මාන්තයන්ට අදාළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිලිපින ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටර්ට් මහතා අතර හමු සිදු වුණේ එරට ජනාධිපති මන්දිරයේ වන මලකණ්‍යං පැලැස්සේදී. පිලිපින ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා. හමුදා උත්තමාචාර පිළිගන්නමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වූ අතර කුඩා දරු දැරියන් ශ්‍රී ලංකා හා පිලිපින ජාතික දජ ලැලවමින් ඊට එක්ව සිටියා. राज्य नायक दिपल अतर सुहद कथा भागिन अनुतुरुव दिरट अतर द्विपार्षिक साकच्छा आरंभ कला दिरटम प्रतिलाभ लभिन आयुरिन संबंधा शक्तिमत् करगेनिम पिलिबंद नायकयान पुरुल्लेस मिहिदी साकच्छा कला कोलंब नगरे पिलिपीन तनापति कार्यालय स्थापित किरीमट अवधान यमु करुणे एम कटयुतु शक्तिमत्व इदिरट पत्वागन याम संधाय एमिन्म दिरट अतर कृषिकार्मिक क्षेत्रये सहयोगिताव इहल नन्वागेनिम पिलिबंद विशेष अवधानयक् यमु करुणा පිලිපින ජනාධිපතිවරයා සඳහන් කළේ කෘෂිකාර්මික තාක්ෂණික පුහුණු කටයුතුවලදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බවයි. දෙරට අතර ගුවන් ගමන් සේවා වැඩි දියුණු කිරීම පිළිබඳව රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු අතර ඒ සම්බන්ධයෙන් සුවබැලීමට මාර්තු මාසයේදී පිලිපින නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව එරට ජනාධිපතිවරයා සඳහන් කළා. You are the very first Sri Lankan president. ඔබ තමයි ප්‍රථම ශ්‍රී ලාංකික ජනාධිපතිවරයා පිලිපීනයේ රාජ්‍ය සංචාරයකට පැමිණි. ශ්‍රී ලංකාව සහ පිලිපීනයේ සංවර්ධන වෙමින් පවතින සමුද්‍රීය රටවල් දෙකක්. ඒ නිසා ඔබතුමාගේ පැමිණීම අගය කරනවා. අපි පොදු අභියෝගවලට මුහුණ දෙනවා. සෑම අභියෝගයකටම එක්ව මුහුණ දීම මෙමගින් පිළිඹු වෙනවා. We have shared interests and we are united by our desire. Thank you for the opportunity. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්දතාවලට වසර 58කින් පසු පැවැත්වෙන මෙම රාජ්‍ය සංචාරයට සහභාගී වීමට අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. රාජ්‍ය නායක හමුවෙන් අනුතුරු දෙරට අතර නවාබෝතාගේ උසුම් 5කට අත්සන් තිබුණා. ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ආර්ථික සංචාරක කෘෂිකර්ම සහ අධ්‍යාපන සහයෝගිතාව ඉහළ නන්වා ගැනීම පිළිබඳ අත්සන් තිබුණු මෙම නව ආබෝතාගේ උසුම් සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපණ මහතා සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති අරුණ රණරාජා මහත්මිය අත්සන් තිබුවා. පිලිපීන ජාතික වීරයන්ගේ ස්මාරකයේ වෙද පුෂ්පපහර දැක්වීමටද ජනාධිපතිතුමා එක්ුණා. මෙම ස්මාරකයේ ස්ථාපිත කර ඇත්තේ මෙනලා නුවර ඓතිහාසික නාගරික උද්‍යානය වන රීසල් පාක්හි. ජනාධිපතිතුමා මේ සංචාරය තුලදී ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක සහල් පර්යේෂණ ආයතනය සමග කිවිසුම් කීපයක් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම තමයි මේ සංචාරය තුලදී ජනාධිපතිතුමා තමන්ගේ ජාත්‍යන්තරයේ සමග පවතින ගනුදෙනුව තවදුරටත් වඩා වර්ධනය කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට එයින් උපරිම ප්‍රයෝජන ලබා දීමට උත්සාහ ගැනීමට නියමිතයි. වරාය නගර ව්‍යාපෘති සමාගම තවත් සුවිශේෂී සංදිස්ථානයක් සංගමන් කරමින් වරාය නගරයේ සමස්ත ගොඩකිරීමේ කටයුතු අවසන් කර තිබෙනවා.
එයනුව අද වැලිකැණීමේ කටයුතු වල නිරතව සිටි අවසන් නෞකාව වෙන ෂින්හයිලොන් නෞකාව වරායනගර භූමියෙන් සමගත්තා. මේ පිළිබඳ වාර්තාව ගෙන එන්නේ අප නියෝජිත ඉඳුනිල් අතපත්තු. දවසේ ලංකාවේ ඉතිහාසයේ තවත් අලුත් බලාපොරොත්තුවක් ඉටු කරන්නට ඒ අලුත් ගමනක් යන්නට අද දවසේ තව අලුත් පෙරමගක් තනන්නට අවස්ථාව ලැබුණා කියන කාරණේ නිරන්තරයෙන් අපි ඔබට මතක් කරනවා විශේෂම කාරණේ බවට පත්වන්නේ වැලි කැණීම් කටයුතු වල නිරත වෙ සිටි අවසන් නෞකාව වන ෂින්හායි ලොන් නෞකාව වරායනගර භූමියෙන් සමුගැනීම සනිටුවන් කරා ඔබට පේන්නේ නෞකාව එතින් ඉදිරි දෙවන අදීරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි ඒ වගේම අති නවීන සෞඛ්‍ය සේවා ප්‍රමිතිගත අධ්‍යාපන සේවා බහුවිධ සේවා සංචාරක නිකේතන ඒ වගේම ලොව ප්‍රමුඛ පෙළේ වෙළඳ සන්නාම සහිත සාප්පු සංකීර්ණ සහිත භූමියක් මෙම ස්ථානයේ ඉදිවීමට නියමිතයි ලංකාවේ ඉතිහාසයට අලුත් බලාපොරොත්තුවක් ඉටු කරන කොළඹ වරාය නගරය නුදුරේදීම ඔබේ අතට එන්න සූදානම් කියන එකත් අපි ඔබට මතක් කරනවා අමාත්‍ය පාට්ලි චම්පිකරණවක චීන තානාපති චින් ශුයුවන් පොත් සිටි සමාගමේ කලමනාකර අධ්‍යක්ෂ ජියන් හවුලියන් යන මහතුරුන්ගේ මූලිකත්වයෙන් උයි අද ගොඩගිරීමේ කටයුතු වල සමාප්තිය සනිටුවන් කෙරුණේ හෙක්ටයාර 269 ක බිම් ප්‍රමාණයේ පිලිසැකසුම් මෙවැනි විට සම්පූර්ණ කර තිබෙනවා ව්‍යාපෘති සමාගම ගොඩගිරීමේ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම අවශ්‍ය අවසර ගැනීමේ කටයුතු ක්‍රමානුකූලව සිදු කර තිබුණා එම සමස්ත ක්‍රියාවලිය විරල සංරක්ෂණ හා විරල සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති සංවර්ධන බලපත්‍රයට අනුවයි සිදු කර තිබෙන්නේ වැලිකැණීමේ මෙහෙයුම් පරිසර හිතකාමී ලෙස සිදු කළ බවයි වරාය නගර ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මාස 28ක කාලය තුල සිදු කළ වැලිකැණීමේ මෙහෙයුම් සඳහා ඉතා උසස් නවීන තාක්ෂණික මෙවලම් භාවිත කර තිබුණා නව නගරයේ දෙවන අදියර සඳහාද මෙවැනි විට සීලු කටයුතු සූදානම් බවයි ගොඩකිරීමේ කටයුතු අවසන් කිරීම සැනිටුවන් කරමින් අදහස් පළ කළ අමාත්‍ය පාටලි චම්පික රණෝක මහතා සඳහන් කළේ සියවස් ගණනාවක් කළු ගඟෙන් මහ මුහුදට ගිය මිලියන කියුබික් මීටර 70කට අධික ප්‍රමාණයක් ඒ වැලි කන්ද නැවත අපි මෙතන තැම්පත් කරලා තියෙනවා බොහෝ දෙනෙක් බය වෙලා හිටියා මේකට විදුලිය සපයන්නේ කොහොමද මේකට ජලය සපයන්නේ කොහොමද මේකේ කසල කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඒ ප්‍රශ්න සියල්ලම අපි දැන් විසඳා තිබෙන බව කියන්න ඕන මේ ස්ථානයේ අනාගතයේ ඉතා කෙටි කලක් ඇතුළත නාගරික උද්‍යානයක් සියලු දෙනාටම ගොඩනගෙනවා අපේ අමාත්‍යාංශයේ මගින් ගොඩනගෙන ගුවන් නගරය තාක්ෂණ නගරය හොමගම ප්‍රදේශයේ පරිපාලන නගරය පත්තරමුල්ල ප්‍රදේශයේ ඒ වගේම ප්‍රවර්ජන නගරය කෙරවලපිටිය ප්‍රදේශයේ ඒ වගේම බේරවැවවට ගොඩනගෙන වාණිජ නගරය කියන මේ නගර සියල්ලත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා තවත් වෙරළ නගරයක් ඉදිකර. ඒ අනුව නව වෙරළ අපට ලැබෙනවා මේ ව්‍යාපෘතියත් අපි දැන් දියත් කරලා තිබෙනවා කොළඹ එක ජනාධිපති මාවතේ රේණුකා ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති අරමුදල මේ මාස 18 වෙනිදා සිට නව ස්ථානයකට රැගෙන යාමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව කාර්යාලය ස්ථාපිත කර ඇත්තේ කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ ලේක් හවුස් ගොඩනැගිල්ලේ අංක 35 දරන ස්ථානයේයි. ජනාධිපති අරමුදල් කාර්යාලය නව ස්ථානයකට ගෙන යාමට පියවරගෙන ඇත්තේ ජනාධිපති අරමුදලේ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් සහ වඩාත් පුළුල් සහ කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහායි. එම කටයුතු හේතුවෙන් මෙම සිකුරාදා දිනේ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදුවන අපහසුතාවය ගැන ඔවුන් කනගාටුව පළ කරනවා. මේ මාස 21 වෙනිදා සිට ජනාධිපති අරමුදලේ සේවා කටයුතු යථාපරිදි සිදු කිරීමට පියවර ගනු ඇතී. පෙර පරිදිම දුරකථන අංක 0112 33 12 45 සහ 0112 43 10 සහ 0112 38 23 16 ඔස්සේ ජනාධිපති අරමුදල හා සම්බන්ධ විය හැකියි. 2019 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෙට පැවැත්වෙනවා. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරිඋල්ල ගණයකුට ප්‍රාථමික විද්‍යාලයේදී උත්සවය පැවැත්වෙනවා. පාසල් කාලයේදීම දරුවන් රුක්රෝපණය සඳහා නැඹුරු වීමේ ආකල්පය වර්ධනය කරමින් එකට වවමු එකට වැඩමු වැඩසටහනද ආරම්භ කිරීමට නියමිතයි. පාසල්වල ප්‍රාථමික අංශ සම්බන්ධීකරණය කරමින් මෙය ක්‍රියාත්මකයි.
සිංහරාජ වනාන්තරයේ මැදින් පාරක් කපන බවට සිදු කෙරෙන ප්‍රකාශ රජය තරයේ ප්‍රතික්ෂේප කරනවා. දැනට පවතින මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පමණක් සිදු කෙරෙන බවයි රජය අවධාරණය කරන්නේ. සිංහරාජ වනාන්තරයට මේ වෙනකොට හානියක් සිද්ධ වෙලාද? එහි වනාන්තරයේ විනාශ වෙලාද? මේ පිළිබඳව කරුණු හොයලා බලන්න ඔබව දැනුවත් කරන්නයි අපි මේ සිංහරාජ ලෝක උරුම කලාපය දක්වා පිවිසෙන මාර්ගයේ ගමන් කරමින් සිටින්නේ. පහුගිය කාලේ ප්‍රධාන චෝදනාව අපිට එල්ල වුණා. පළවෙනි එක තමයි සිංහරාජ ලෝකරුම වන භූමිය දෙකඩ කරලා පාරක් ඉදිකරනවායි කියන එක. මම දන්නේ කවුරුත් අපි කියන්න ඕනේ නැහැ දකින්න ඇති. මේක ඇත්තටම සිංහරාජ ලෝකරුම වන භූමිය තුල ඉඳවන මාර්ගයක් නෙමෙයි. රක්ෂිත වනාන්තරයට ඇතුල් වෙන්න ටිකට් ගත්ත තැන ඉඳන් රක්ෂිත වනාන්තරයේ දොරකඩ දක්වා යන මාර්ගය කිලෝමීටර් 2කට ආසන්න ප්‍රමාණයක් 1970 ගණන් වල ඒ කාලයක ඉඳන් තිබිච්ච පාරක් ඒක පිලිසකර කිරීමක් තමයි වෙනවා දැක්කේ මම හිතන්නේ මේ හැමෝම දැක්කා මේ මාර්ගය පිලිසකර කරනකොට අවුරුදු 20කට විතර ඉස්සර හදපු බෝක්කු පොඩි පාලම් මේවා අපි දකින්න ලැබුණා මෙම සිදුවීම සමග සිංහරාජයේ ලෝක උරුම ලස්ට්වින් අයින් වෙයි කියලා මතයක් තිබෙනව නේද නෑ ඒක ගොරුවක් එහෙම වෙන්න කිසිම හේතුවක් නැහැ යුනෙස්කෝ සංවිධානය අපෙන් එහෙම අහුවොත් අපිට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් මොකද එහෙම දෙයක් සිද්ධ වෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ ඒක අපේ වගකීම. ඒ වගේම ලෝක උරුමේ වනාන්තරයේ ගේට්වෙන් ඇතුළු වුණාට පස්සේ අපි කිසිම වාහනයක් ඇතුළුවීම තහනම් කරා. ඇතුළුවීම දැනටත් තහනම්. අයින් විතරමයි යන්න පුළුවන් කිසිම කෙනෙකුට යන්න බැහැ. ඒකින්ද මේක බොරු බියක් වෙන්න දෙයක් නැහැ රක්ෂිතයක් කියලා කිව්වහම ඒකේ හොලයක්වත් ගහක පොත්තක්වත් වැලි කැටයක්වත් එහාට මෙහාට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. පාර ප්‍රතිසංස්කරණය කිරීමකින් හෝ එහෙම නැත්නම් මීට අදාළව මේ ව්‍යාපෘතියේ සිදුවෙන අනෙකුත් කිසිදු ක්‍රියාකාරකමකින් සිංහරාජ්‍ය ඇතුළු අපේ රටේ තියෙන කිසිම අනන්තරයකට හානියක් නොවන බව මම බොහොම වගකීමෙන් ප්‍රකාශ කරන්න කැමතියි. ස්ථාවර රජයක් ලෙස 2020 වසර දක්වා වත්මන් රජය කටයුතු කරන බව අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා. බිබිල ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමේ අවස්ථාවන්ට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අධිකරණයේ තීන්දු කරා මුණ විධායක ජනාධිපති හිටියත් 2020 මාර්තු මාසෙ වෙනකම් මේ ආණ්ඩුව විසිරවන්න බෑ. අපිට ඕන ඉස්සෙල්ලා අපි කියන්නේ ජනාධිපති වර්ණේ දියන්. මේ ප්‍රාදේශීය සභාවට කතරේ ගහලා ජාති කාණ්ඩුව තීන්දුව කරන්න අමාරුයි. ප්‍රාදේශීය සභාවට කතර ගැව්ව කියලා කරපු දෙයක්වත් නැහැ. අපි කියනවා ජනාධිපති වර්ණයට අපි ගිහිල්ලා අපි ජයග්‍රහණය කළා මහා මැති වර්ණය ජයග්‍රහණය කළා තමයි අපි නවතින 2025 වෙනකන් මේ රටේ අපි ආණ්ඩු කරනවා. බිබිල මෙතිවරණ කොටහසේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම හා ප්‍රදේශීය පවුල් සඳහා අඹපැල බෙදා දීම මෙහිදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති යටතේ බඩල් කුඹුර තිත්තවැල් කිවුල සහ රතුපස් කැටිය මාර්ග සංවර්ධනය කෙරෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුනි සොයිසා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. ව්‍යවස්ථාව එහෙම වෙනස්කරන්න එහෙම කිසිම මේ උමනාවක් දැන් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව තුල සාකච්ඡා මාර්ගයේ 3-2 බලයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේක හදිස්සියෙ ලහිලහි කරන්න බෑ. සාකච්ඡාවකින් එක තැනකට අපි එන්න අවශ්‍යයි. මේ භයානක යෝජනාවල් ඉදිරිපත් කළා තියෙන්නේ TNA සංවිධානයේ මන්ත්‍රීගේ පිහිටෙන් ආණ්ඩුව ගෙන යන්න. නමුත් රට එහෙම විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ. විවස්ථාව හදීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කරලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ 3-2 අත්‍යවශ්‍යයි. පාර්ලිමේන්තුවේ 3-2 ගණන නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විපක්ෂයේ කණ්ඩායමේ සහයෝගය අවශ්‍යයි. ඒ කණ්ඩායමේ සහයෝගය දෙන්නේ නැත්නම් මේක ගැන කතා කරලා වැඩක් නැහැ. හැම වෙලාවෙම මිනික් ගජ්ජු රැවටුම් පොජ්ජමන්ත කරනවා. දැන් මේතනෙදී මේ පක්ෂ හැටිමට, ජාති හැටිමට බෙදුම් පොජ්ජමන්ත වෙලා මේ කතා දමන කතා පොජ්ජවල් විශ්වාසතන මන්තු කරන්න අමාරු තැනයි. ඇත්තතෙනෙම මේතනේදී මේ ඇත්තන්ට නම් හිටලාන්නේ මේ විවස්ථාවල් අරතන මේතන වෙනස් වෙන මන්තු කරනවට වැඩි තැනින් අද දවස් පුජ්‍ය මන්තු වෙනකොට මිනික් ගජ්ජුන්ට කොයි තැනක් මේ රට පුජ්‍ය ඇතුළතනේ ප්‍රශ්න තිබෙනවද
මේතන වල වලට විසඳුම් තිබෙන්න ඕන මේ විසවන සංශෝධනෙත් එක්ක බෞද්ධ ආගමට තියෙන ප්‍රමුඛත්වය මොන හේතු නිසාවක්වත් වෙනස් වෙන්නේ නැහැ වෙනස් කරන්නෙත් නැහැ අඩුම ගානේ එක වචනයක්වත් මේකෙන් වෙනස් කරන්නේ නැහැ කියලා හැබැයි අද වෙනකොට පාර්ලිමේන්තුවට ආපු කඩදාසි තුල ශ්‍රී ලංකා ජනරජය කියන එක එතනින් ඉවත් කරලා තියෙනවා හැබැයි බුද්ධ ශාසනය අනතුරේ කියන කණ්ඩායම බලය තිබියදී ගස්යක දහම් අධ්‍යාපනය ලබන දූදරුවන් දැක දැක ඒවාට විසඳුම් ලබා දුන්නු ආකාරය මේ රටේ ජනතාවම දැක්කා යෝජනාවලිය ඉදිරිපත් කරේ ව්‍යස්තදායක සභාව මගින්. දැන් මේක මුළු පාර්ලිමේන්තුවම මේ කළා අපේ අදහස ඉදිරිපත් කර දැයි. කළා ඒ අවසාන එක තමයි කෙටුම්පත්ක් බවට පත් වෙන්නේ. ඉතින් ඒකෙන්ද කාටවත් කලබල වෙන්න දෙයක් නැහැ. එතකොට ඒක කෙටුම්පත් හැදුවටත් පස්සේ ඒක පාර්ලිමේන්තුවට දාන්නත් ඕනේ. දාලා 3න් 2ක දිනන්නත් ඕනේ. ඊට පස්සේ ජනමත විචාරණයකින් දිනන්නත් ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වරුන් හා දිස්ත්‍රික් සංවිධායක වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පක්ෂ මූලස්ථානයේදී පැවැත්ුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය විදිහට අපි අපේ මතවාදය දුන්නා. ඉතින් ඒක අරගෙන තමයි අපි ඊළඟට ඉඳ ගන්න ඕන මොකද්ද අපි හරියටම හදන්නේ කියන. බලය බෙදීමේ ඒකකේ මොකද්ද? බලය බෙදන්නේ කොහොමද? ඊළඟට ජනාධිපති කමේ සම්බන්ධ තත්ත්වය මොකද්ද? මේ සියල්ලම මේක ඇතුලේ කතා කරන්න ඕනේ. මේක නැතුව මේ එක එක්කෙනාට ඕන විදිහට ගියනලා පාර්ලිමේන්තුවට දාන්න බෑ. දැන් පාර්ලිමේන්තුවට ගියනලා දැන් මේ මොකද්ද? තනිකර කුණු කන්දල් ටික ඔක්කොම ගියනලා ඒක ඇතුලට දැම්මා. ඒක නෙමෙයි කරන්න තියෙන ව්‍යවස්ථාවක් කියන්නේ ඕක නෙමෙයි ව්‍යවස්ථාවක් කියන්නේ 2000 හදපු ව්‍යවස්ථාවක. ඉතින් මේක මේ ඊළඟ ජනාධිපතිවරණේ අපේක්ෂාවෙන් කරන ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි අවශ්‍ය වෙන්නේ. රටට අවශ්‍ය වෙන්නේ තව අවුරුදු 50කට 100කට රට අරන් යන්න පුළුවන් ව්‍යවස්ථාවක්. सेना दलबुआ हेतुवेन वगाहारे सिदु गोवि जनतावट कडिनमिन सहन लबादेन लेस विपक्ष नायक महिंद राजपक्ष महता इल्ला सिटिनवा पोलोनर्वेदी माध्यवेत अदहस दक्वमिन ए महता मेबव क्या सिटिया අපි දැන් කියන්න ඕන මේ බඩින් ගුරුවලට තේනා දලඹුවා වහම මේ ආණ්ඩුවෙන් එයාට ගෙවන්න ඕන. මේකට පිළියමක් හොයන්න ඕන. පිළිම හොයන්න බැරි නම් මේ අයට සිළු දිනාටම වන්දි ගෙවන්න ඕන. මේ වන්දි ගෙවීම ගැන තාම වචනයක්වත් නැහැ. පිළිමක් කරනවා කියන්නේ. පළාත් සභා මැතිවරණය වහම පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥවරුන්ගේ සංවිධානය පවසනවා. ඒ නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ශේෂ්ඨාධිකරණයේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් නිර්වචනය කළා දුන්නා මෙන්න මේ දේවල් ඇමෙන්ඩ් කරන්න නැතුව මේක තියන්න බෑයි කියලා. එහෙම තියෙද්දි ඒක අයින් කරගෙන කාන්තාවන්ට නියෝජනය දීම සම්බන්ධ පනතක් ගෙනල්ලා ඒ පනත ඇතුළට අර ඒගොල්ලෝ දාන්න ඕනි සංශෝධන ඔක්කොම ටික දාලා පළාත් සභා මැතිවරණය කළා තමයි. මේ රටේ මැතිවරණ ගැන කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබුණත් පළාත් සභා 6ක අද මැතිවරණය නොපවත්වා ඒ ජනතාවට ප්‍රාදේශ සභා සභිකයන් තෝරා ගැනීමේ අයිතිය අහිමි කරලා තියෙනවා. පසුගිය දවස්වල අපි දැක්කා තිවන කොමිසමේ සභාපතිතුමා උසාවියට යනවායි කියලා පළාත් සභා ඡන්දය පැවැත්වීමට. අපි ඉතා පැහැදිලිව කියන්නට කැමති මේ වෙනකොට මේ පළාත් සභා ඡන්දය සංශෝධන පනතට අනුව අකර්මාන්‍ය වෙලා තිබෙනේ ක්‍රියාත්මක කරන තත්ත්වයේ නොවේ තියෙන්නේ. මෙවැනි තත්ත්වයකදී ශ්‍රී ලංකාවේ අර්ථ නිරූපණ ආඥා පනතේ 6.2 වගන්තියට අනුව පරණ පනත අනිවාර්යයෙන් බලපැවැත්වෙනවා ක්‍රියාත්මක විය යුතුයි. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කළ LDT ත්‍රස්තවාදීන් දෙදෙනාට වසර 10ක සිරදඬුවම් නියම කෙරුණා. අනුරාධපුර මහාධිකරණයයි මෙම තීන්දුව ලබා දුන්නේ. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට LDT සංවිධානය ප්‍රහාර එල්ල කළේ 2007 වසරේදී. එම ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කර සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ නඩු පවරා තිබුණා. එහි තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණා. LTT සමාජිකයන් දෙදෙනාට වසර 10ක සිරදඬුවම් නියම කරන බවයි අනුරාධපුර මහාධිකරණය නියෝග කළේ. මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ඝාතන නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගණුනා. ඒ අතිරේක මහේස්ත්‍රාත් CHG ලියනගේ මහතා ඉදිරියේදී ඝාතනය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු යුද හමුදා සමාජිකයා අධිකරණයට ඉදිරිපත් කෙරුණා. වැඩිදුර කරුණු සලකා බැලූ අධිකරණය මෙම සිද්ධියට සම්බන්ධ දෙවනසක්කරු විදේශගතව සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කළා. පළමු සැකකරු ලබන 30වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. නඩුව එදින යළි විභාගයට ගැනීමට නියමිතයි. ගතේ සවිය අඩෝඩත් ජීවිතේ ඉලක්ක ජය ගන්න හිතේ සවිය ප්‍රමාණවත්. උපතින්ම දෑත් නිසි පරිදි වැඩි නොතිබුණත් ජීවිතේ පළමු කඩේමක් ඉතා ඉහළින්ම ජය ගන්න චමෝත්‍ය දිනේ රත්නායකට හැකි වුණා.
ඔහුගේ දස්කම් ඇගීමට අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පියවර ගත්තා. කුරුණෑගල ඉබ්බා ගමුව කිරිබඹුන ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ චමෝද්ද දිනෙත් රත්නායක පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181ක් ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වුණා. දරුවන් තුන්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වූ චමෝද්දගේ දෑත් නිසි ලෙස වැඩි නැහැ. ඒ හේතුවෙන් අකුරු ලිවීම පවා චමෝද්ද සිදු කරන්නේ අපහසුවෙන්. මේ තත්ත්වයේ හමුවේ චමෝද්ද ලබාගත් ජයග්‍රහණය ඇගීමට අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පියවර ගත්තා. චමෝද්ද ඇතුළු පවුලේ සමාජිකයන් සිය අමාත්‍යංශයට කැඳවා සුහද පිළිසඳරක නිරත වූ අමාත්‍යවරයා ඉදිරි අවශ්‍යතා පිළිබඳවද සොයා බැලුවා. යුක්තිය උදෙසා කාන්තාව සංවිධානය මාධ්‍ය හමුවක් අද කැඳවා තිබුණා. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් අදහස් පළ කළේ. මේ වෙනකොට පළාත් සභා 6ක් මහජන් නියෝජිතයින් නොමැතිව කටයුතු කරමින් පවතිනවා. වසර එකහමාරක් පමණ මේ පළාත් සභා ඡන්දය කල්යවමින් පවතිනවා. පාර්ලිමේන්තුව තුළ එහි පනතේ යම් යම් අඩුපාඩු හේතු දක්වමින්. එතකොට මේ තරම් ජනතා සේවයක් කරන්න උත්සාහ කරන ආණ්ඩු ඇයි මේ පළාත් සභා මැතිවරණය පවත්වන්න අවශ්‍ය කටයුතු පාර්ලිමේන්තුව තුළ ඉෂ්ට නොකරන්නේ කියන එක තමයි අද අපි ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කතා කරන ආණ්ඩුවට අපි බල කරනවා. මැතිවරණයකට යාමේ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. මැතිවරණ කොමසාරිස්තුමා කොමිසම සූදානම් නම් තමුන්නාන්සලා ඡන්දෙ නොතියන්නේ ඇයි කියන ප්‍රශ්නය අපි යුක්ති උදෙසා කාන්තාව විදිහට අහනවා. දැන් ව්‍යාපාරික පුවත්. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අද්විතීය නාමයකට හිමිකම් කියන යුරෝ මෝටර්ස් පුද්ගලික සමාගම සිය ව්‍යාපාරික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් ACL Cables PLC සහ Kalani Cables PLC යන දේශීය සමාගම් දිත්වය වෙත ට්‍රක් රථ පෙළක් ලබා දීම පසුගිය දා සිදු කෙරුණා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම අවස්ථාවට යුරෝ මෝටර් සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් ACL Cables PLC හා කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් මදනායක අධ්‍යක්ෂ දයා වාහල තන්ත්‍රි කැලණි Cables PLC හි ප්‍රධාන විධායක නිලධාරී මහින්ද සරණපාල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් වුණා. යුරෝ මෝටර්ස් වෙතින් වැඩිදියුණු කළ ඉහළ ගුණාත්මක තත්වෙන් යුතු නවතම වාහන පෙළක් ඉදිරියේදී වෙළඳපළට හඳුන්වා දීමට නියමිතයි. දැන් ක්‍රීඩා පුවතක්. පෙබ්‍රවාරි 7 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මාස 21 වනදා දක්වා කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නිලවරණය සති දෙකක කාලයක් මෙලෙස ප්‍රමාද කර ඇත්තේ අභියාචන කමිටුව පත් කිරීමේදී ඇති වූ තත්ත්වයක් හේතුවෙන්. මේ පිළිබඳ ක්‍රීඩා සංගම් දැනුවත් කිරීම හෙට දිනයේ සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk